කොලේ ගාවේ දකිති හරිම සතුටු මේ ගස් කොලන් ඒ වගේම මේ මල් පන්ති කාමර දකිති හිතට පොඩි දුකක් දැනෙනවා හැබැයි ඒත් එක්කම පුංචි සතුටකුත් දැනෙනවා අපි හැමෝම දන්නවා මේ COVID-19 කියලා කියන්නේ ශ්‍රී ලංකාවට අපු පළවෙනි වියසනේ නෙමෙයි කියලා. එහෙම නේද? ඉතින් දහස් ගණන් මිනිස්සුන්ට බිලි ගත්තේ ඒ සුනාමි. ඒ වගේම ලංකාවේ තිබ්බ 30 වසරක කුරි ලුද්දේම මේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ නොසලනු නොබිදනු දෙපැන් සිට ගත්ත මිනිස්සු ඉන්න රටක්. ඉතින් ඒ හින්දා අද වෙද්දි මේ කොවිඩ් මර්ධන ව්‍යාපෘතියේ ඉදිරියෙන් මෙන්න රටක් විදිහට ශ්‍රී ලංකාව ප්‍රසිද්ධයි. ඒ වගේම ලෝකයේ තිබ්බ බලවත්ම රාජ්‍යයක් වෙච්ච ඇමරිකාවට මේ පුංචි ශ්‍රී ලංකාව වටිනා ආදර්ශයක්. හැබැයි මතක තියාගන්න COVID-19 අපේ නුදුරල ගත්තේ ඒ ජීවත් වීමේ ආයිතිය විතරක් නෙමෙයි කියලා. අපි හැමෝගේම අධ්‍යාපන රටේ ආර්ථික ඒ වගේම රටේ සංවර්ධනය කියන හැම දෙයකටම මේ COVID-19 ඉතාමත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරා. හැබැයි මං අභියෝග කරනවා COVID-19 අපෙන් උදුරලගත් දේවල් වලට වඩා අපිට ගොඩක් දේවල් ලබා දුන්නා. විසිරලා තිබ්බ පවුල් එකතු කරා. අධ්‍යාපනයේදී අපි ඔන්ලයින් පන්ති කරගෙන යාමේදී අපේ තාක්ෂණික දැනුම දියුණු කරා. ඒ විතරක් නෙමෙයි. වාණිජමය වශයෙන් මුදල් පස්සේ හඹා ගීපු මිනිස්සුන්ට අධ්‍යාපනය පිළිබඳව කියලා අධ්‍යාත්මික මිනිස්සු බිහි කරා. අපි අපේ ජීවිතයට එන බාධක ප්‍රශ්න කියලා හිතනවනම් දුර්වලයි. ඒ දුර්වල මිනිස්සු. ඒ වුණාට අපේ ජීවිතේ එන බාධක අපේ සාර්ථකත්වයට පියවර කියලා හිතනවනම් ඒ ශක්තිමත් මිනිස්සු. ඉතින් ඔබත් ශක්තිමත් මිනිසෙක් නැත්නම් දුර්වල මිනිසෙක්. ඒ ශක්තිමත් බව දුර්වල බවක් තියෙන අපේ අත. අපි යම් කිසි දෙයක් ගැනනේ දැන හිතන විදිහට අපි දන්න මේ වෙද්දී මුළු ලෝකෙ තිබ්බ බලවත් රාජ්‍ය බිඳ වැටුණා. ඒගොල්ල වාණිජමය වශයෙන් මුදල් පස්සේ ඒ වගේම රටේ ආර්ථිකේ රටේ සංවර්ධනය ගැන හිතපු නිසා. ඒත් මේ ශ්‍රී ලංකාව කොවිඩ් සත්යෙන් ජය ගත්තේ ඒගොල්ල අවබෝධයෙන් ඒ වගේ මිනිස් ජීවිත ගැන මනුස්සකම ගැන හිතපු නිසා. ඉතින් අපිටත් කරන්න තියෙන එකම දෙයයි ඕනෑම ප්‍රශ්නයක් හමුවේ ඒක අවබෝධයෙන් අපි කරන දේවල් ගැන අවබෝධයෙන් අපි බලන් ඉන්නවා නම් ඒ වගේම අධ්‍යාත්මයට හා මිනිසත් ගැට මුල් තැන දෙනවා නම් අපිට ඕනෑම ප්‍රශ්නයකින් ජය ගන්න පුළුවන්.